නමස්්කාරවේවා බුදුරුවනට සැමදා බුදුමි සරනයාමි නමස්කාරවේවා දම්රුවනට සැමදාසද අම්, සරනයමි නම්මස්කාරවේවා සංගරුවනට සෙමදාමහා සංග සරනයාමි නම්මස්කාරවේවා තුනුරුවනට, සැමදාතිසාරණ සරනයමින් සාදු සාදු සාඩ අපට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලොවතුරු ශ්‍රීසත් ධර්මය අපට කියා දෙන අපට මේ උත්තමති සරණලාභය සලසාදුන් අපගේ පරම පූජනීය ගු දේවෝත්තම පිංගල් ලොකුස්වාමින් වහන්සේට අපගේ නමස්කාරයවේවා සාදු 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 ඉතිං විශේෂයම අද දවසේදී මේ වෙලාවේ ඔබ සූදානන් වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය අසන්ඩයි. එනිසා මේ සැදහ ඇති සියලු දෙනා එකතු වනේ බුදුරජාණන්වාසගේ උතුම් බුද්ධ ශාසනය ලොකු පිහිටක් බලාගන එතුර කවුරුත් මේ වෙලාවේ අවධානෙන් අහග්ඩෝ ඇයි මං මේ දැන් කියියන් යන විශේෂ කතාව හැලි විශේ සක එතකොට පහසුවෙන් අත් පහලට දල්ලාඟ පහසුවෙන් අහගඩ මේ වැලට අද කියන්නේ සංසාරය ගැන ලස්සන සිද්ධිය ලස්සන නම් නෑ ඉති මේ ඇහුගට පස්සෙ තේරේි අපිට අපිට මොකක් වෙේද කියලා මේ යන රටාර හරි ඔබ බලාපොරොත්තුනේ මේ දේශනාවෙන් විශේෂ දේශනා භාරගත්ත අපේ ස්ක්කාත සඳහන් දේශනාව හැඳල කෙළවර පිටිය අංක දෙසය දොළහ හතර නිවැස පදිංචි දෙදහස් විසිතුනය ජූලි විස්ස මිය පරලවගිය අයි ඒ ජනිත චතුරාංග පපුතුනුවන්ගේ තෙමස් පූර්ණ නිමිත්තෙන් පින් අනුමෝදන් කරන්න අයියේ උපනන්ද පියාණන් එවගේම සිබිල් පෙරේරා මෑණියන් එයවගම අයියේ උදාරි අපේක්ෂා සහෝදරිය අනුස්ක ඕොනෙල් යටවර සහෝදරයාඒවගේ නෙවිල් ජෝස පෙරේර ගාමිණී විජිත්ත නෙලුම් යටවරයන එපින්හ සියලු දෙනා ඥාති එකතුේලා මේකර සම්බන්ධ වෙන්නේ එතකොට මේකේ මම්ම ඔබට කියන්ඩ යනවා කියලමං කිවවේ පුද්දුම විස්තරයක් මේ ල ඉල්ලලත් මේ කියලා තිබ්බා ධර්ම දේශනාවට කලින් හිීතට කාවදින බනක් කියලා දෙෙන ගිය ඇත්තටම කාවදින මේක ඇහෝ තේරෙයි මිනිස්සුන්ට වෙන දේවල් මිනිස්සු මේ ඉටියට වෙන දේවල් පුද්දුම සහගතයි ඉගෙන විම ඔයාල ඉඳගෙන හිටියට මෙහෙම අපි බණකිව්වට මේ ලෝකයේ ලොක්කු ඒගෙන මේ ලෝක දිහා බලද්දී බුදුර ජංසි වදාලා අම්ම නොවිච්චගෙන හොයන්න්න නෑන අපි අතර තාතත් නොවිච්චගෙන හොයන්න නෑහ මේල මනුස්ස මනුස්සයන් අතර මේ සත්‍යයන් අතර අපිට අම්මා නොවිච්ච කෙනෙක් නෑහැ තාත නොවිච කෙනෙක් නෑ. එහෙම හොයන්ට බෑකිව්වා එහෙම සංසාරයක් විතුකොට මේ අපි අනිත් අයට පාට්ධද්දී ව අපි කාඩද මේ තියෙන්නේ සංසාර ගනම තේරෙන් නැතිකම. සංසාර ගැන තේරෙන මිනිස්සු ගොඩාක් සංසින්දිිලයින්නේ. හරි එනිසා මේ මේ විස්තරය හන්ුකු අදමං යාලට කියා දෙන්නේ ලස්සන විස්තරයක් මේ සංසාර ගැන තේරෙන මේකේ අපේ මහා බෝසතාාණන් වහන්සේගේ පුද්දුම සිද්ධියන් හැ මේක මෙහෙම මේක එකක් පැත්තකින් දුක් බරයි බුදුරජාන් වහන්සේ ජීවමාන කාලේ අපේ බුදුරජාණන් වහන්සේ මේ විදිටම දෙවරං මෙහෙරි බණ කියනවා දෙවරන්යට හරී ලස්සනයි දවරන්වරේ බුදුරජන්සේ වැඩයින හැමදාම හවසට තුන හර පහෙනකට බුදුරජන්සේ බන කියන්න පටන්ගන්න හවසට එනවා මිනික්ශු ඇතින්තන්ගෙනවා. ඔහොම බණකිනට ික්ෂූන්ෙනවා භික්ෂුනී ගෙන උපාසක උපාසිකව් කොමලයිනවා ඒකටවෙලා වාට වෙලා බණහගෙන න බදුරජන්සේ එතන ඉන්න සියලු දෙනගින් කාටහරි ධර්මය අවබෝධවෙන්ට බණන කියන්නේ බදරජන්සර පේ නාදක කවද සීයක්කාවන. ගේ හිතටද මේ බණ අද අවබෝධ වෙන්නේ මඟ පල ලබන්නේ කළ පේනවා. බුදුරජන්සේගේඒ මිනිසුන්ගේ හිත බුදුරජන්සේ බණ කියනකොට ඔතන හිටියා එක භික්ෂුනිය එ භික්ෂූනි නනි පැත් බික්ෂුනිීකු පාසකුපස්ක ඔක්ම ඉන්නවා ික්ෂුනිියක් හිටියවතන තරුණ භික්‍ෂුියයක් ගිහි ජීවිත ඉන්න කාේ ආසාශහිතන මහනවෙඩ නි මුුණුව දප්පමේ ගවල්ලොටලා සරසද ඉන්වා මේ කිසි වැඩකට නෑ වඩා හොඳයි මේ ලෝවතුරු දහම අවබෝධ කරනක හො දයින අප කියලා මහනුන. මහනුනාට පසමකුදුනේ අර දැන් අතන බණහන්ට වාඩි ලන්නවා බුදුරජාණන්සේ හරිම ලස්සනයි. බුදුරජාන්සේ දිහාමේ භික්ෂණී බලාගෙන හිටේ හරිම ලස්සනයි බුදුරජාන්ගේ රූපකාය රංවන් පාටයි. දැක්කගාමේ භික්‍ෂුණය කල්පනා කළ අනේ මගේ සාතුරන් වහන්සේ. මගේ සාතරනස කොයි තරම් ලස්සන කෙනෙක් ද. ගේ ාස්තරනස යන මහාපුරසයාට අ මහාපුරසයාට මං සංසාරයනකොටත් මං හම්බෙලාතිෙනවාද දන්නේෑම විදිහයට. මේ මහාපුරසයටට මං උපස්ථාන කරලා තියෙනවාද දන්නේ. මේ ලෝතුරු සම්බුදු සසුන දායාද කළ මේ මහා පුරසයටට මං උපස්ථානයක් කලා තියෙනවාද දන්නේ කෙලා හිත නොකොටම මන් අතීත එක්ක පාහරම මතක්න්න ගත්තා. මේ භික්ෂුනීයට මේ ඉදගෙන ඉන්න ආසෙන අර භික්ෂුනයට සත් තමන්ගේ අතීතිය එක්ක පාරම මතක් එට ගත්තා දෙැන් වැලට ගල ගෙවල් මතක් කරගඩ පේනවානි උලුවා කාමර ඇ හිත යන්නේ ට්ටක් ගාල කාම්මරලට කුසියටය අපි හිත යනවාන ඒ වගේ අතීත මතක් එඩ ගත් අර භික්‍ෂුනේයට මතක්යනක නො යි තමන්ගේ සිද්ධිය මතක් වුණා අතීතයේ බුදුරජාණන් වන්ස පස්ථාන කරලා තියෙන ඒ එක්කම භික්‍ෂුනයට මතක් වුණ කවුරු වෙලාද බුදුරජාසන් මහා ඇතෙක් වෙලා ඉන්න කාලේ මං ඇතින්න වෙලා හිටියා කියලාර භික්‍ෂණියයට මතක් එෙනවා විික්‍ෂණයට හරි ලැජ් ජයතන බිම් බලාගත්ත විික්‍ෂණිය කල්පනා කලා මං ඇතින්න වෙලා උපස්ථාන කළ තියෙනවා හැබැයි මං හරියට උපස්ථාන කරලා තියෙනාද කියලා ආසින ආය මතක්කෙන්ට ගත්තක් ජීවිතය දැක්කා ඒ ජීවිතය මංගේ මගේ මහා මේ ආනුභාව ස්වම්පන්න ඇතා මැරුවනේ මං බිරිඳ වෙලා ඉඳල මන්සුමී මට ආදරෙන් සලකපු ස්වාමියාව මං මැරුවා කියලා අර භික්‍ෂුනිීට එ පාරව මදක් වුණා. ඇඟ හීතල වෙලාගිය. හීතල වෙලා ගිල්ලා බිම්බලාගත්තා එක්ක දිගට අඩන්ඩ ගත්තා. දැ මේ මොකු කියලදකවුරු නෑ දැන් අර දන් සබා යන භික්‍ෂුණි අන්ඩන්ුව අඩනකොට බුදුර ජන්සේ දැක්ක් භික්ෂුනිය අඩනවා හිත දැක්කා බුදුර ජන්සේ සිනාවක් පාල කර එතකොට ස්වාමින් අස ලැබ ස්වාමීණී අර භික්ෂුනිය අඩනවා ස්වාමිණී තතාගතයන් වසේත් හිනාවක් පාල කර ස්වාමිණි මොකක්ද හේතුය මහනෙන ඔයි භික්‍ෂුනියට අතීහිතය පෙවුණ ඔයි භික්‍ෂුනිය කල්පනා කළ අතීත ජීවිතය පෙනීච්චනනි සව භික්‍ෂුණේ අඩන්නේ ස්වාමි මොකදී අන්නන්නේ ඟට කියන්න පති ඉස්සර බුදුරජන්සේ මේ කතාාවදැන් කියන මේ බාන්න සංසාරය පුද්දුම ඒ කියන්නේ තමන් තමන්ගේ අත් තමන් ස්වාමයා මරල සංසාරය ඒ ස්වාමයා ගව බනා නැවිල්ලා අපි දන්නද අපිට මොකක් වේද කියලා අපි දන්නේ අපේ සමහර විමුක්තිය පිණිස බණ කියන අය මේ අපි නසපුය අපි දන්නේ අපි සංසාරය හතුරුකන් කරපු අය ළඟටුම ආයනවා මි සංසාරය අර භික්ෂුනිය කල්පන අඩනවා දැන් දුර ජංසික මහණනිනමෑ මං ආත්ම ගණනාවකට කලින් මගේ පාද පරිචාරික මේ තමන්ගේ බිරිඳ වෙලා හිටිය මංඒ කාලේ මහනන හිටේ ඇ ඇත්තිෝනී මහ චද්ධන්ත ඇතෙක් වෙලා චද්ධන්ත ඇති චද්ධන්ත කියලා කියන්නේ දන්ත ඇතා කියල කෙනෙ මහා ආනු භව සම්පන්නයි. ආකාසින් පව යන්න පුුව චද්ධන්ත ඇතැග හයිය මෙහෙමයි. සාමාන්‍යයේ මනුස්්‍යයෝ දහ දෙනෙක්ගේ ශක්ති සම්පන්න මනස්යෝ දහදනෙක්ගගේ හයියතිවා එක ඇතෙකුට කාලාවක ඇතෙකුට කාලාවක ඇත්තු දහෙනෙක්ග හයිියතිෙනවා ගංගී ඇතෙකුට ගංගේෙ ඇත්තු දහදනෙක්ග හයිය තිෙනවා පාණ්ඩව ඇතකුට පා්ඩව ඇතු දහ දෙනෙක්ගේ හයිිය තියවා කාලාවක ගංගයේ පාණ්ඩව තාම්ර ඇතෙකුට තාමර ඇතු හදිනික් ගහයතිෙන තාර පංගල ඇතකුට පිගල ඇතු දහදිනිග ගහයතිනවා ගන්ධ ඇතකුට ගන්ද ඇත්තු දහදිනිග හයතිනවා ගන්ධ මංගල ඇතෙකුට මංගල ඇත්තු දහදිනිගැහයතිනවා තාම්ර පංගල ගන්ධ මංගල මංගල ඇතු දහදිනිග ගහයතිනවා හේම ඇතකුට ඒම ඇතු දහදිනිග ගහයඇතිනවා උපෝසත ඇතකට උපෝසත ඇතු දහදිනිගහයතිනවා චදන් ඇෙකුට බුදුරජස චදධන්ත ඇතෙක් ක ලට මේ භික්ෂුණිය හිටියා වන්න මේ භීක්ෂණයක් ඒකාල ඇතින්න ඉතකට තවත් ඇතින්න හිටා ඇතින්ය දෙන්නෙක් හිටිය අපි මහබෝසතන්නස කාල සුදු පාට රිදීපාට අලංකාර ඇතෙක් ඉමාලයේ පරුවත හතක් මධදිය පිහිටි ලස්සන පොකුණු තෙරක වැඩ හිටියේ අපේ මහබෝෂතන්නසය ඇතා වෙලා නොගරුකක්මුල සංසාරය පසි කෙනවා ඇතින්යෝ දෙන්නේ හිටියා ඇතින්යොෝ දෙන්නත් එක්කම ඇත්තුූ පරිවාරු පිරිස අට දාහක් හිටියා. අටදාහක් මේ අපි දන්න ඇතුව මෙ වාඩිවෙලාටයට අපේ ජීවිතවල කතාවේ මොන මොනවා තියෙනවත් දන්නේ. මොන මුොනවාතියෙනවත් අපි මේ කරන කර්ම තියෙනව හිතන පතන දේවල් ඊටනුව ඒ ජීවිත හැදෙනවා. අපි රාගෙන් ඉනකට නිරේ යන කර්ම හැදෙනවා තරහ ඉන්නකොට නිරයන කරම හැදෙනවා. රිස ලෝක ය කරම හැදෙනවා අපි දන්නේ. අේ මිනිස්සු මරාගෙන මැරණනර බෝභ ගහනවා කරම හැදිනතකම තමන් ලෝකෙට දෙන්නේ මොකක්ද තමන්ට විපතානි පැත්තට ලැබෙනවා. හොදදේ දුන්න තොදද. සංසාරගෙන තේරෙන් නැති මිනිස්සු මේ ජීවිතය මේ ජීවිතය කොහම හරි සැෙන්ින්ට හදන් තේරෙන් නැ මනිස්සු ඕොනැදන්න මිනිස්සු ඉක්මන්ට තමම් බේරගන්නවා සංසාර ගෙන දන්න මිනිසුදදුක සේ හරි මේ කෙටි කාලයක් බුදරජංසිකකා ඒකාල ඇතින්න වෙලද අනිත් ඇතින්න කවද එක භික් භික්‍ෂුණනයම එක ඇතින්න අනිහිත තින්න යසෝදලාදේ මේ දෙන්න හරි ආදරින් හිටිය මේ බෝ සතණන් වහන්ේට මහා ඇතාට ඉන්නකොට මහා ඇතා දවසක් මේ දෙන්නත් එෙක් නොග ගහමුලටලා මල්පිවිිච්ච ගහක්මුලට ගියා නැ ඇතින්නල ඇතින්ය දෙන්න ඇතයි ඇතාමකද කරෙ මේ ඇතින්ියන්ට මල්වරුසාාවක් හලන්න වන කියලා අර ගහ හෙල්ලුවා. ගහ හෙල්ලනකොට එක පාරම හුල්ලඟක් ඇවිල්ලා මල් රේණු ටික ගැලවෙලා අර යශෝදරාදේවී ඒ ඇතින්නගේ ඇඟට වැටුනාා ගහේ තිබිෙන දිබිගෝටටික අර භික්ෂුනිය වෙච්චේ තින්න එක ඇඟට වැටුුණා. ඒ ඇතිනට කේන්තියක් ගියා දැක්කත. අර අට තමා කැමති මට කැමති නෑ. කියලා කේන්තියක් ගයා ස්වාමියයා ගැෙන අන්න එදා කේන්තියක්කාවා ජූටි සිද්ධියහා ඔයාල ඉතන ොල ගවල්ලු ොම කේන්ති දෙන්නේ ස්වාමයා ගැන යව්ව කොහෙෙන් නවතීද මේ බාන මේ සංසාරකිිනක ඔන්න ඊට පස් වී දැන්ගර් භික්ෂුණට ඇතින්නට කේන්තියක්කා දවසක් නාණ්ඩ ගිහිල්ලා පොකුණට කියල නාන ගමන් චදධන්ත ඇතා ලොකු නෙලුමක් තිබ නෙලුම කඩලාරගෙන නෙලුම දුන්නේ අතන ප්‍රධා නැතින්නට ඉදත්කයින්ති අකාව මට දුන්නේ ච සිද්ධියන් ඉරපසිතු නෑ ම මේකයි දා ද වෛර පැඳගත ඕක පැහැව එක එක සිද්ධිතක හිත පැසවලා වෛර බැඳගත්තා අධිෂ්ඨානයක ඇතිකරගත්තා මට මට අඩුකං කෙරුවා මට අඩු පා අඩුකං කලා හිට පමන් ගන්නම්වාඩු මටත් අවස්ථාවක්කේ. මේ කට්ටය යනවා දවසකට සැරයක් උපස්ථාන කරන්න ඒ ඒ පොකුුණන අයිෙනවා පසේ බුදුරජාණන්සේලා කසාවත් දරාගෙන පසේ බුදුර ජන්සට දන් දෙෙන්ඩ යනවා පළතුරු පූජා කරනවා මේ ඇත්තු ගේලා. දවසක් ඇත්තු පෝලිමට ගිල තමන්ගේ පළතුරු ගෙඩිය පූජා කරන ගමන් අර ඇතින්න දෘෂ්ට ඇතින්න තමන්ගේ පලුක්ත පලතුර ගිිය පශේ බදුරජාසල් පූජා කල රහතන්න්නසට පූජා කලකිවා හිතුවා මං මේ කරපු පිනෙෙන් මං මේ කරපු පිනෙෙන් මේ ජීවිතෙන් පස්සේ මං බරණැස් රජ්ජුරුවන්ගේ බිරිඳ වෙලා එපදෙන්ඩඕන මාලිගාවේ රුණශසම බරණැස් රජරු බඳින්ට ලබෙන්් ඕන පින එක ධානයදීල හහදන සංස්කාරය තරුණ වශය බරිඳ ලස්සන කණ්්‍යාවයක්වෙලා තරුණ වශම රජවරු බඳින්ට ලැබෙන්ඩ ඕනමට අන්න සංස්කාරයක් හැදවා දානයක්දීලා තරුණ වයිශම බැඳලා ඊඩ පස්සේ තරුණ වශෂම මං රජ්ර බැඳල රජුරුවන්ට ප්‍රියමනාප වෙලාම අතීත ජීත මතක් කවෙලා මට මේ ඇතාව මරන්ඩ වන මට මෝව මරණ්ඩ ඕනෙලකේන්ති අකාව දානයේ පින ඒ හේතුව වේවා කියෙන හිතුවා. බලන්ඩ අර ඇති අරයත් ධානෙ දුන්න බෝසතතාන් වසේ දන්දී හිතුව අනේ මට මේ ලාමක දෙයක් එපා මට සරුවඥතාක් ඥානයම ලැබේවා. හරි බෝ සත්පුරුසිය අත්පුරුසියගේ ලෝකෙ හදනවා අසත්පුරුසය අසත්පුරුසියන්ගේ ලෝකෙ හදනවා. පුදුමේ කියන්නේ ඒ ඇතින්න දවස් කිව්වා මට වැද් දෙෙකුලවා විස පොවාපු ීතෙ ඊතලයකින් මේ ඇතා මරණ්ඩ වන. කළ මේ ඇතගේ ඒ චදන්ත ගැත්තාගේ ලොකු දල දෙගත්තිෙන එකකෙන් රැස්ව හිතෙනවා. මේ ඇත් දල දෙකමං ගලවනකි වෙදාට. එදාට ආඩම්බරකං ගලවනකි. එහෙම හිතා ගත්තේ. දවා සතක් ඇයි ඇතින්න නොකා නොබීදල කාලයක් ඒම මැරුණා. මැරි අයිවර වෙලා උපන්නා, රනැස් රජරංග මාලිගාවේ ලස්සන කුමාරිකාවක් කෙලා අවුරුදු දශයයි බරණැස් රටේ රජරු යට හිත බැඳල කසාද බැන්ඳ කසාද බැන්ඳ දවශසෙන් මතක්ුණනා තමන්ගේ අතිත ජීවිතන්නවා අසත් පුරුසකම සංසාාරය අසත් පුරුසකම කොහෙයාරි කොන පූජ හදල තිබබොල් අනිවාරයෙන් තමන් පිඩි පසෙන්ෙනවා අසත් පුරුස කන්නම් පුරුදු කරණ්ඩිපා කවදාවත් අහත් පුරුසකම කවදහරි ඉතන්ට ස්වාමියාගාවනං අහත් පුරුසුකම ාවේ යහාට තම විපාග දෙන්න ඒවගේ තැනකමයි. ඉගනගන්න කාලන අසත් පුරුසකන් කළේ තමන් ඉගෙනගන්න කාලෙමයකෙන්නේ. ඒ වගේ අසත් පුරුසකම් පුරුදු කරොත් ඒ කාලිටෙනවා ්‍යාපාරයක් කනෙ එකනෙකුන වල කැපේ තමන්ට තමයිකනි ඒ යදාල් කාලිටෙන්නේ. අර භික්ෂුනිය දැන්හර ඇතින්න දැ බිස් රජබිෂ වෙලා ඔන්න අවරුදු දාසේද රජරුව බැඳපු ගමන් කසාද බැඳපු ගම් මතීත මතක් වුණා මතක් කලා හිතුවා හිටුපම් අරන්නා.ඒ රජරුවන්ටික රදැ නොකක් රජරුවනිකො නොකනු බීවා. රජරුව ම ඔයා මොකද භිෂෝනාස කන්න ඇතේ අනි මට එපා ඇයිමට බෑ මොකක් දෝන්නේ මට ආසාවත්තියන මොකක්ද මට රජුරුවන්ට කියන්න බෑක එහෙනම් කාඩද කියන්නේ මේ රටේන සියලු වැදව ටික ගෙනන්නල දෙන්න මොකක් දොය කියනෙක ට වැදො ටි ගෙනල දෙේ නිට පසමං යාලරක ගන්නක අන්න වැද ටිකක්ක් රජුරු රට හිට දරුණු පහේ වැද්ද ඔක්කුම එකතු කළ රාජ රාජ අංගනයට එකතුවෙල දැඟන්නවා. ඉනකොට රජ්ජුරු ඇහවා අන්න ිසෝන රජර වැද්දොටි එකතු කළ බලන්න බලන්ටිකෝ බලනොකොට වැැද්ද අතර එක කින්නවා කකුල් දෙක දෙපැත්තට විහිදෝගෙන පලල් කකුල් ඇතුව දත්්ටික කහපාට වෙලා තඹ පාට වෙලා ඇඟ පත්ත හරිී හැඩිදදී වැද්දිකින්වා කවුද දේවදත්ව සංසාරය දේවදත් ආන් එනවා ඒ කියන තමන්ටඒ ගැටගැහිච්ච එව්වා ඉනිසා පටලො ගණඩනගේ පා තමන්ගේ සංසායට හතුරුව ඇතිකරගණ්ඩි පාකාවදාව පුළුවන් තරම් මිත්‍රය මිත්‍ර කර ගණ්ඩාත්තේ දුරින් හතුරුකං තියාගන්නප සංසාරය කොතන වරදීද දන්නේ ඇ අපි ඔක්කොම පින් කරනුවන්නේ පින් කරකර එවැනි අදහසක් කාවොත් ඒ අහත්පුරු සට කරන්න බැරි ආනියක් නෑ. ගෙදරක ප්‍රධානය අසත්පුරු සයි කියල හිතන් දරුවොත් නැසෙනවා බිරිඳත් මැසෙනවා ඉස්කෝලක ගුරුවරේ කහත්පුරු සහිතන්න විදුවල්පි සම්පූර්ණ ඉස්කෝලයක් විනාශ වෙනවා රටක ජනාධිපතිගෙන ඇමතිය විෂ බීජය හැම්මත් තැනට මෙයන. සත්පුරසකම කියන්නේනිකං කොහොු බැටයක් වගේ හැම දේමතිත්තයි. සත්පුරුස වෙන්ටන සත්පුරුස කියෙ ගුණවක්කං ජීවිතයට හදාගන්න ඕන්න. මෙයාට වැරදි නේකයි. නිර්පස්ස කියනවා ඒ බිසෝනාසික අරර වැදගාවට වෙන්නමම පෙව්ුණම් මම විලාව හැටිට ම හිටියෙන් ගැන දිග කතාවක් මේකයි.නතකට මේ රජ්ජරුව ගාවට ගිහිල්ලා වැද රාජිලෝක විසෝන්නාහස බලන්ට අර වැද්දැවි වැද්දගකි නැම තමයි සෝනුත්තර. වැද්දමකද ලඟට ගිහිල්ලා කියනවා ඒල්ලෝ ඒ බිසවගේ නම සුබද්‍රා. සුබද්‍ර. සුබද්‍රා බිසව කියනවා ඔන්න වැද්ධොටික රස් කරණක වැද්දටිකාවා. දැක්කට පස්සේ වැද්දු දැක්කට පස බිසවන්නාන්සේ ගිහිල්ලා කිව්වා වැද්දන්ට, මා ඉන්නක් ඇතෙක් ඔය ඇතාගේ ලස්සන දළ දෙකත්තිය ඒ දළදක කාටදගේන්න පුළුවන් හැබයි ඒ ඇතට හුනොත්තේම අයි කවරු ිතුර කරණය කුඩු කරනකිවා විනාශසේ කිවා හැබැයිඒ ඇතගදල් දල දෙක ගෙනාව ඒ මනුසයටම උපරිම මේ සත්කාර සම්මාන කරනවා කෙර වැදකු අම්මේ අපිනම් බෑ හිමාලයනි කළ වැද්ද මගේ ැරයා අර වැද්ද අඳුන ගත්තා කිව වැද්දර කතා කලා උඹ කරන්නඕන කිව බිස ව වන්ස ඔබවහන්සේ මාතක තරහත් තියනවා දෙව ං ඒයටිකුත්ම ඉවර එකක නෑැකිවා ඔබ බයෙන්ඩ එපම් මගේ පිනක් තියෙනවා ඒ දළ දෙක අනිවාරෙන් මට ලැබෙන පිනක් තියෙනවා ඒනි සම්බ බයිනැතුව පලයන්කිවා වැද්දරඒ හිතට හරි්‍යා එකන අපිට ඕන දෙයක් ලබන්ඩ පිනක් ඕන වැද්දරකිවා උබට ඔබට පුළුවන් උඔබදැන් ෙර කියල්ල ඥාතටකිිලාවරෙන් මංගුබට සියල්ලු දේවල් ලෑස්තිි කරන්න කියලා අර බිසෝ උනාස කළේ සියල්ලු දේ ලෑස්ිකලා සියල්ලුක් දේවල් ලෑස්ති කළ ගියන්ඩ වන ලන්නු කඹ කටු ඊට පස වීහිතලයක් විශ්වපවාපු ඉතාලයක් වෙනම එක නහම ඔක්කොම ලෑස්ති කලා මර බිසුන් වසේ මාස ගාල මොකක්ද හේතුව කියන්නකුමේ එක සිද්ධයක් තමන්ගේ ස්වාමයා එක සිද්ධියක් කෙරෙහි තරහ බැඳගෙන හිත එක සිද්ධිය ඒ නිසා ඒ තරහා පුරුදු කරනවාක සංසාරය දිගින් දිගටන එක ඉගදිගරයේ නිසා අසත්පුරුසක ධාතුවක හිතේ පිහිටියයොත් විනාසයි මේ ජීවිත එනෙමේ සංසාන් විශේෂයෙන් අසත් පුරුසකංකරනවා සත්පුරුසයන්ට ගුණවත් අයට තමන්ගේ දෙමා උපියන්ඩ ගුරුවරුන්ට ගුණවත් මනිසුන්ට අපසත් පුරුසකංකරන නේද ඒක අතිසෙෙන් භයානකයි. තමයිට ෆෝන් එකේ උසත් පුරස සිල්ලුවත් ගුණවත් සංගයාට එක කමෙන්්කයි දාන්නේ කර සාදුකෙල්දාන විතරි බෝම ොදයිකෙල්දන. ඒක සංසාරටය නවා පුද්දුම විදිහට තමන්ග නසන්ට එකයි. ඉච්චර භයානකයි මේක චීතන පහල කරලන කරන්න මේක. ඔන් ඉටපස් අර සුබත්ද්‍රා බිසව ර වැද්දට එඩ කෙල්ලා කතා කලකව මේ උම්ඹට ම මේ වක්කොම දෙන ම පාර කියන්න. ට යනකොට හම්බෙයි මේ වගේ පරවත ප්‍රපාත ඒවා විනිවිදගන උබ ගිහිල්ලා කඳුවලට නගෙනනකොට මේ දියමන්ති කටු විදල කඳුවලට නැගලා මේ කමෙන් විසි කරපං ඉටසුම්ට හතකින් පරුවත හතකින් ට හට අන්ඩවෙනවා උන්න කැලයක් තිනෙන උන කලේ පීරගනයට උඩින් ගිහිල්ලා මේ මම්මාාවත් හම්බෙන මෙ පාරමතකයි. මෙහෙම යනකොට පෙනේ පරවත ය අතින ඒ පරවතයට නැක්්ගට පස්සේ. කින්දුරෝ ඉන්න පරවතයක් ඒ පරවතිං ඇතුළ බලකොට ට පෙනෙයි ඇත පොකුණක් විශාල පොකුුණක් ඒ පොකුුණ අයින්න ලොකුන් නොගයක් පෙනේ එතන සුදු පාට ලස්සන ඇතෙක් ඉන්නවා පෙනේ ඒඒ ඇතා තමා කියෙනා අට දහක් ඇත්තු එක්ක ඉන්නේ බ පරේෂංවෙනින් ඒ ඇතාව මේ මෙහෙමයි විශපෝන ඉතනේ මරන්නේ කියලා සියලු ප්ලෑන්්ි එක දුන්නා වැද්ධත්මකද කළේ අර කියපු පාරදිගේ යනවා කියපු පාරදිගේ අර සියලු දේ අරගෙන දැන් යනවා මේ වැද්දට හිමාලටයන්ට අවුරුදු හතක් මාස හතක් දවස් හතක්යා මේම ගිල්ලා මේ වැද්දා ඔන්න අර කන්ද උට නැගල ඇත බලකට දැක්ක ඇත්තු ටිකන්නවා ලඟට ඇත්ත ඉනම් බල්ලා මකද කළේ මේ වැද්ධ තීරණය කළ හිනං මේ ඇතා මරන්ඩනං මේ මෙතෙන්ට ගිල්ල බෑ යනයන තැන් හොයන්නඋනුෙළ කාලයක්කක ප්ලෑන් කළ බලබල බලබලා හිටිය අ ඇතා යනන දෙහා. දවසක් මේ ඇතා එන පාරේ යහරියට මද එනවක් කියලා දැනගෙන. ඒ පාරේ ලොකු වලක්කැපු වලක් කපලා උඩින් ගල්පියනකින් වහලා පොඩි සිදුරක් හදලා ඒ වලට වෙලා බලාගෙන හිටිය ඇතා උඩින් යනකා. දැන් හරටම දවසාවා මගද කළ ඇතා දු විෂ උපවාපපු ඉතාලේ ගත්තා. ඇතා හරියට මර අරක උඩින් යනා වල උඩින් යනකොටම අරියටම පෙකැණිය ගාවින් අ ඇතට විද්ධයික පාරවා. විශ්පුවාප වීතලයේ පෙකැණියට වදිනකටම ඇතාාර මහා වේදනාකගේ කෑගහගෙන ගිහිල ඉස්සර හට වැටුණා. වැටනකට අනිත් අට්‍රදාහක් ඇත්තු දුවගනාව මකක් දුුණේ කියලා. කිව්වා මට කවරු හරි අසත්පුරුසයෙක් මට විද්ධා කියලා කියනකට අ ඇත්තු සී සීකට ගියා හොයන්න. ඔයන්න්න දුවගෙන ගිහිල්ලා එදකොට අනිත් ඇත්තු දස්ස දිගා දිබ්බාග කියියා හොයන්ඩ. ඔයනකොට අර මහසුබද්‍ර ලොකු ඇතින්න යන් ඇැතුව ඇතින්ඩලා හිටිය. බෝතිශත්්‍යය කල්පනා කළ චද්ධන්ත ඇතා මේ මට විද්ධේ ඉස්සරහිෙන් මනුස්ේයක් දල මේේ පිටිපශසමත් නෙවේ වැදදුුණ පැකැණනයට එකත් එකන මේ මනුෂ්‍යයන්න පොළොව යට. ඔය මනුෂ්‍යය කවරවාරි ඇතෙක් දැක්කොත් අනිවාරෙන් මරණවා ඒනිසා මේ ඇතින්නත් මෙදින් යවන්න ඕන. ඇතින්නටකිව ඇතින්න ඇයි මන් මෙච්චර වේදධාව ඉීදති උඹ ඔබ හොයන්ඩයන් ඇතේ අසත් පුරජා හොයන්ඩ යන්න කිවා ඇතිනැක් වනේ ස්වාමී ඔබ වහසේ තනින්ගනි නිසා මං හිටි කියලා වැඳලා. ඇතින්නත්ගාර විදධපු මනුසය හොයාගෙන. ඇතමකද කෙලේ අර වලලඟට ගිහිලා කකුලෙන් ගැහු අර ගල්පතුරට විසි වෙලාගියා යට ඉන්නවාදැක් අමනුස්සේෙක්. සෝනුත්තර. හොඩ වෙලදාල මේ මනුසේ අල්ල කුඩු කරලා ගණ්ඩ පුලුවන් කියලා. ටලවල ගණ්ඩ යනකොට සෝනුත්තර ඇඳගෙන හිටියේ සිවුරක්. සෝනුත්තර පොරුවන් හිටියේ රහතන් වහන්සේලාගේ සිවරාක් ඒ සවුර දැක්ක ගමන් ඇතා තියපු අත ආපහු ගත්ත තමංලඟට මේ අරහත් දජයක් නේද. මං කොහොමද මට සුගතිය හදපු මන් දන්දුන්න ඒ උත්තම අරහත් දජයට අත තියන්නෙ කොහොමද කියලා ආපහො හොඩ අක්කු ගත්තා ඇතා ොඩ අකළගෙන කිවා පිංවත මේ හොඩ වැල එල්ලිලා ගොඩටේඩකවා ගොඩට ආවා නැ වේදනයි කිව්වා ඇයියුඹ මට විද්ධේ. උඹ මොකක් බලාපොරොත්තුඉද මට විද්දේ. බොට මොකක්ද ඕන්නේ උඹ නික මොකක්දද කරන්න උබකි ඇැහවා අහනකොට කිව්වා මේ ඇතා කියනවා හැබැයි කිව මංආාවේ ඔබට විදිින්ට මංආවෙෙක් මේ ට කිව ඔබග උවහන්සගේ දළ දෙක ගෙනියන්ට කියලා කෞුදකි වඇහවා. ඇයිුඹ මේ කසාවතත් දරංආාවේ. එකකල අචත්ධන්ත හස්තියා කියනවා උඹොලා වගේ අසත්පුරුසයන්ට මේ කසාවත ගැලපෙන්නේ. මේ කසාවත උඹලාගගේට ගැලපෙන්න මේ කසාවත ගැලපෙන්නේ ඉන්ද්‍රිය සංවරය තියන සංසුන් ඉඳරන් ඇති සමාහිත සිත් ඇති ගුණ ධර්ම වඩන සත්පුරුස ධනය ජනන්ටයි සත්පුරුසු උතුමාන්ගේ අයිති කසාාවතයි බෝය දරා ගත්තේ ඔටක ගැලපෙන්නේ. ඇදා නවා කෞදු බෝය වේ කිව මනවය වේ බරනැස් ටටේ අග භිෂව සුබද්‍රා කිය නොකටම ඇතර මතක් වුණා බැල් බලනවට මතක් වුණා මේ එව වෙන දේකට නෙවේ. මේ පලියක් ගන්ඩ කිව හරිකව මේ ආයි පලියක් ගන්න කිව. තාැන දැම් මොකදඒතකටරන්නෙ ඇයි කිව්වා මට දළ දෙක යෝන්නේ. කිවවා මට දල දෙක ඕන බිසවනාසය මට කිව්වා මේ දල දෙක ගෙනියන්න්න කිවා ඇතා කිවෝයි බිසෝුනාස වෙන කවුරත්නෙවෙේ කලින් ජීවිතේ මගේ බිරිද වෙලා හිටිය. පුංචි සිද්ධිවලට මං ගැන වෛරයක් ඇතිකරගෙන ඒ වෛර පිටි මැරිලා දැන් පලිගණ්ඩෝය කළේ මගෙන් පලිගන්න වෙන දෙකරනේ පුංචි සිද්ධිටි කරකිනවට සෝනුත්තරට තවත් දුක හිතුන සෝනුත්තරට සෝනුතරකව නමුත් කරන්න දෙන්න කිෙව හරි මංපට දල දෙක දෙන්න. මංගපට දල දෙක දෙන්න කිව්වා මට මේ දළ දෙකට වඩා මට බ්‍රහ්ම පදවිය සක්විති පදව ම කුත් මට වැඩනෑැකිවා මට ගොඩාක් වටිනා මහ බෝස්ථන්සකෙන සර්වාඥතාක් ඥානය. සම්මා සම්බුද්ධත්තේ ඒ වෙනේ මම මේ දළ දෙක දෙන්නේ.වෙන්න කිසිම හේතුවකට නෙවේ. ම මේ දළ දෙන වෙන කිසිම හේතුකට නෙවේ. කියලා බෝෂතාාණන්වාසයකව එහෙනම් නුඹ මේ දල් දෙක කපා ගනි. කියනගට අර ෝ ුත්තර මගදකිලේ හොට වැල උට නැක්ග. නැගල ලොකු පතුරක් නියනක්වාගේකක් අරගෙන අර දල දෙකේ මුලින්ම මං මේ දල දෙක ගෙනන එක මුලින්ම ගෙනියනම කියලා නියන කරගනර දල දෙපැත්තින් තියෙන මස් ගුලි තියෙනවානේ ඇතුට එ එ එ එන මස් පාදන්ට පටන් ගත්තා අලයක් ගලවනවා වගේ. ඇතුළට ඇනහන පාද පාද මස්වූරහෝර අර දල දෙක ගලවන්ට මුලට මේනකං ගැලි. එතකට බෝසතන්සගේ කට පුරා අර ඇතාගේ ලේවලින් කට පිරුණා ලේවලින් කට පිරෙද්දී බෝසතන්සේ ලොකු වේදනාවක්කෙද්දී මේ සෝනුත්තරට බෑ කියත දාලා කපන්ඩ කියත දාලා අර දළදේ ගලවන්ඩ බෑ මේ ඇතා කටේ කෙල පුරුවගෙන ලේ පුරුවගෙන ලේටික බැහැරට දාලානව ඇයි උඹට අමාරුදදු මේක කපාගන්න වා ඔවු මට අමාරුයි. එහනම් මගේ හොඩවැල උත්සලා එක පැත්තකින් කියති අල් අන්ට අල්ලලා දීපං දෙන්ඩ කිවා නුබානි පැත්තිෙන් අල්න්ටක බෝසත අන්නන්සගේ හොඩ වෙල උත්සලයික පැත්තක් කළලා දුන්න. සෝනුත්තර නි පැත්තෙන් එල්ලගෙන දළේ මුලිම්ම කැපුවා. දල දෙක උඩ නැගල මුලිින්ම කටල කපලා. මහ බෝසතණනාසගේ දළ සිදගන මස් සිදගෙන දළ දෙක ගලවාගෙන ඔන්න තියයාගත් බෝසතන්නසේ හොඩවලෙන් දළ දෙකාරගෙන කිෙවා මට මේ ලොකෙ කිසිම දෙයක් වෙන ප්‍රිය නෑ. මට ප්‍රිය එක මේක දෙයයි සම්මා සම්බුද්ධත්වය. ඒනිසා මං මේ දළ දෙකම්ඹට දෙන්න වෙන කිසිම හේතු අන් නිසානෙවෙයි මං මේ දළ දෙක දෙන්නේ සම්බුදු බවෙනුවෙන් කියලා කියන්නකිවා භිෂවට උනුභයාප කටයුත අවසං ඒ ඇතා මරණයට පත්වනා. බො සෝනුත්තරටිකු ඔඹ ආවිකොයි පාරෙන්ද මං අවුරුදු හතක් අවනෑ උඹ මං කියන පාරෙන්යන්න උඹට දවස් හතෙන් ඔබට බරණෙසට ගෑයකි. කියල මාවතකිවා. කියනක සෝනුත්තර ඉක්මන්ට දල දෙක ඔොතා ගන එතනින් එලියට බැස්සා එළියට බැහැලා පාරදිගේහන්න ගියා දවස් හතා යනකොට බරනැසට ගියා. ඇත්තුටික වටපිටාව හොයලා නැති තැන ඇතා අළඟට එනකොට ඇතාගේ දල දෙක නෑ. ඒ මඇතා මැරිල වැටිල ඉන්නවා කෑගෙහෝ ඇත්තුටික අනේ අපේ මහා හචත්්ධන්ත හස්තියා නැතිවනානේ දැ කියලා කෑගහලා ඒ දේහෙ අරංගල පසේ බුදුවරුන්ට ගිහිල්ලා කියලා පසේ බුදුවරුන්ගේ අවවාදෙන් ඒ දේහය දර සෑක ආ ධහනය කළා. අ සෝනඋත්තර දළ දෙ අරයගෙන ගියා. අරගෙන කියල බිෂූන්වාසේ ඇත් එනකොට හරි සතුටු ඉතමන්ළඟටයනකට ලඟට එනකොට දළ දෙකත් අරගෙන හරි සතුටයි පුල්ල පුලා බලා හිටිය දළ දෙක ගනකං. සෝනුත්තර ගෙනල්ලා භිෂවට පූජා කළ මේ බිසෝනාස දළ දෙක අර බිෂව තමන්ගේ ඔොඩොක්වේ කකෝල් දෙක උඩ තියාගත්තා දළ දෙක සෝනුත්තර කිවා බිසවනාාස ඔබහන්සේ පලියක් නියද ගත්තේ. මටේ ඇතා කිව්වා හස්තියා කිවා ඔබවහන්සේ කරලතියරන්නේ සංසාරය ආපු පලියක් ඇරන් තියෙන්නේ ඔබවහන්සගේ ස්වාමානයදේ කියලවා. ොකට බිසුන්සන්ඇගේ හිරි වැටි ගයා අත්දෙකට දළ දෙක ගන්නකොට එක පාරම මතක් වුණා දෙියනේ මං මේ කළේ මගේ ස්වාමිය නේද මේ නැසුඒ කියලා එක පාරම් හිතට බරක්කාවා හිතලු බරක්කාවා තමන්ගේ එක සිද්ධියකින් එක සිද්ධියකින් සංසාරය කියන්නේ එහෙම එකක් ඔයාලගේ ජීවිතය කල්පනා කරන්න ය ඔය මහබෝසතාාණන් වන්සේට වෙච්ච එක. අපි කවුද යාල ජීතය කර්මය එම හැදෙන් නැද්ද ස්වාමයා ගැෙන තරහසිත විල සමහලට මරණ්ඩ කියෙන් තියෙනවා කියන්න ඇද්ද දරුව ගැන අසල්වාසිෙන් ගැන හිතෙන් නැද්ද තමන්ගේ හිතවතුන් යාලුව එක් තමන් අකමැති අයට එක්කහික විදියට අපි හිතේ කරුම හදනවන අපි එහෙම කර්ම හදලා හදදලා ඉවන් නවතින්න තැන කොහෙද කියන්න පුළුවන්ද ඒකට කියා සංසාර හිටි කියන්න සංසාරය එනිසා අසත්පුරුස ධාතුව වඩන් ඩිපා අර බිෂවට ඒ විලාව තමයි ඉහමල රත් වනේ පාරම හිතන අනේ මංකරයේ කුච්චර වැරත් ද්ද කුච්චර වැරද්දද්ද මගේ ස්වාමයා නේතු මම මෙහෙම නැසුවේ කියලා හිතටකු පාරම බයක් ඇවිලාඒ බිසව ඒ මොහොත මැරුණ ඒ මොහොතේ මැරු ලද්දගතියගේ ඒ මොහොතේ මැරුණ එක සිද්ධිය ඒනිසා පින්වත්න ඒ ඒ ඒ විිෂවතමයි පශ්‍ය කාලේ කවුරු ළඟට ද ආවේ පැවිද්ධෙන්ට පිළිසරණ හොයාගෙන බුදුරජාන්සේ තමන්ගේ ස්වාමියා වෙච්ච කෙනා ළඟටමයි තමන්ගේ ස්වාමයා ළඟටමයි ආවේ පිහිටක් හොයාගෙන ඒ නිසා පින්වත්නි සත්පුරුස උතුමන්ට සත්පුරුස උසුමන්ට ගරහන්්ඩෙපා තමන්ගේ බිරිඳ සත්පුරු සයිනං. ඒ තමන්ගේ බිරිඳව සිිල්සුරැකිනවන, තමන්ගේ බිරිඳ ස්වාමියයා අම්මල තාත්තලා සිිල්ගන්නවනං එකට ගරහණ්ඩෙපා. තමන්ගේ දරුවෙක් සිල්සුරකිනවනං, යහපත් සොඳුරු කුසල් දනක් දෙනවනං කවදාවක් ගරහණ්ඩෙපා. තමන්ගේ දරුවෝ සිිල්පදයක් රකිනවනං, ගරහණ්ඩෙපා. තමන්ගේ දෙමව්පිය ආ අමාරුවෙන් හරි පන්සලකට ගිල සිිල්පදපුරනවනං. ගරහණ්ඩිපාව පිම්බත් කනවා කියලා. හිතුව සත්පුරුස ගුණයක් වඩන්නේ අසත්පුරුස වෙන්ඩ එපා තමන්ගේ අතින් දන්නතුව එක එක වචචන කියවෙනවා අපි අතින්. සත්පුරු සයන්ඩ මංකිවේකයි ෆෝර්ණ එකෙන් සමාට මොකර වීඩිය එක මොකක්කර එක දැකලා චුට් ඒකට බොන්න ගහනුවා මොකකරෙක් අපිත් එකට වචනයක් දානවා බොහෝ හොඳයි. සත්පුරස ස්වාමින්නාසල විතරක් නෙවෙයි ිනිස්සු ඉන්නවා සත්පුරුස ගුණ වඩන අහිංශක මිනිස්සු අපේ අතින් වචනයක් යන්ඩ දෙන්නඩෙපා වැරදි උතුන් අයට කොහේ අපිට පත්වයේ දන්නඒවා ඉනිසා මේ ලෝකයේ අමාරු වැඩේ පින්වත්න ධනය හම්බ කරන එක නෙවෙයි මේ ලෝක අමාරු ඉගන ගන්න එකක් නෙවෙේ රටයන එක නෙවේ යමාරු රස්සාාවක් කරන එක නෙවේ යමාරු අමාරු සත්පුර සේක්න එක ප කරනක් නෙමේ පින්කරන්න නැද අසත්පුරසර. අහත්පුරුස පින් කරනවානේ. සත්පුරුසේක් වෙන එක ගොඩා කමාරුවයි. ඔන්න ඔයාලට පුළුවන්න සත්පුරුසේෙක්වෙන්න. සත්පුරුස බිරිඳක්වවෙඩ. සත්පුර ස්වාමයක වඩ සත්පුරුස දර්ුවෙක් වඩ. සත්පුරුස දෙමවපියෙක් වඩ, සත්පුරුස ගුරුුවරෙක් වඩ, සත්පුරු සයි කලකින්න්නීම කදද. තමන්ට උදව්කරනවනන් තමන්ට උපකාරයක් කරලා තියෙනවන ඒක සිහිකරන්නට අගුණ හොයන්ඩිපා. අම්මගේ තාතක වැරද තියෙනවන දරුව හිතන්්ඩෝන මේ මනවාව උනත් දම දෙමව්පිය මට මෙචර මාව හදල වඩපු අයනි අපපා. තාත්තල බියුවට කියලා ගරහණ්ඩිපා තාත්තලට බි්වා කියලා ඒ මනුසිය යන්දවසක හැදී. දෙමවපියන්ක ගොච්ච රු වැරදිබට එම ගරහන්ඩිපා හේතුව අපි දන්නන්නේ කෙවෙන නැ. අපි දන්නේ ඒ නිසා සංසාරකයන්නේ අතිසය බිහිසුුණ එකක් අර බිසව දැම් බලන්ට තමන්ගේ ස්වාමියයා මරලා තමන්ගේ අවසානයට පස තැීමකාවනේද අනේ මං අපරාධයක් කළ මං වැරදුනා මට මට වැරදුනා කිය අදහසකාවනේද ආගේ අදහසට ආවට පස්සේ තමයි ආයත් ස්වාමියයක් ගාවටෙන්ට පාරක් හැදුුණින් නෑමං හොද වැඩේ කළේ කියලා ඒ අදහසම හිටිය නං. තමන්ගේ වැරද්දම සාධානය කලාන කවදාවත් බුදුරජන්ස ළඟට එඩ බැ. මට වැරදුනමං වරද්ද ගත්තා මේක නෙවෙයි ඇත්ත කියලා සතතියට එකෙන දර්මය පිළිගන්නවන යාට පිළිසරණත් තියෙනවා. නැසුව බුදුරජාණන් වහන්සේ ගවර ආවේ නිසා බුදුරජාන්සල් ළඟටාවී ඒ භික්ෂුනියනි අතට ලෑන්ඩුවේ බණහනා අතර තුරු අපිට මනවා වෙලා තියෙනව දන්නේ සංසාර. එනිසා අපි මේ ගන්න තරහට අපි බයින බැනුම්වොලට ස්වාමයාට බනින බැලුන්වලට මේ නැත් දෙහිම් ගෙවල්වල අම්මෝ පලස්තියන ඉස්සිරාලය හොඳයි ගෙවල්ලල ඔවු ඒ නිසා මේ බැනුම් නවතින්නේ අවසානි කොහෙද කළහිතන්න බෑ ඉනිසා ගුඩාක් සත්තුරස වඩ තමන්ගේ අඩුපාඩු තියෙනවා තමන් බයින් හිතන මේ තරහ අනිත් අයයි නිසානේ තරහයන්නේ තමන්ගේ දෝෂයක් නිසා ඒ නිසා ගොඩාක් සත්තුරස වෙන්න නෑ නෑ මම මේ හදාගණ්ඩුවඕන. මගේ මේ අඩුපාඩු ටි හදාගණ්ඩුව වන. මගේ කුසල්තිික හදාගන්න මං මේ අනිත්තායගෙන බැනැනදල බෑ මමයි කිලුටු වෙන්නේ එකෙන අසූචි ඇරගෙනම කාටරරි ගැව තිස්සර වෙලා ගෑවෙන්නේ කාගෙද තමන්ගේ අතේ. කාට අඩි බයිනවන බයින්නේ තමන් ඉස්සරලා කිලිටිවෙන්නේ. අපහසගන තමන් ඉස්සරේලා කිලිටි ඒ නිසා තමන්ගේ යහපත් දේවල්ටික රැහගන්න බෝසතන් බුදුරජාන්සේ දේශනා කළ ඒ නිසා ඒවගේ ඒ වගේ බිහිසුණු සංසාරයක් ම මේ කිව නම තමයි චද්ධන්ත ජාතකය කියේවල බලන්ඩ චද්ධන්ත ජාතිගේ හරීම ලස්සනයි මේ චද්ධන්ත ජාතගේ අප ලොකසන්සි දැම් පරිවර්තනය කළ තින ජාති කතා පනහපොද හරි ලස්සනයි සංසාරය කියන තේරුග එක හැම එකක්ම එක එක පැතිපෙනේ මම එක කොටසක්විද රැකිවේ සංසාරයේ යනට රාේදී අපිට කොච්චනාන තුරත්ද. ඉනිස්සා සංසාරයේ යෑම තුළ කොහේවත් රැකවරණයක් නෑ එනිසා සංසාරය යනවනං මේ සංසාරය යන් දවසක නිදහස් වෙන්ඩ යන ගමනේ සත්පුරු සයක්ලා යන්ඩ සත්පුරුසයන් රැකවරණෙති නොකො හැරි අසත්පුරු සේක්වෙලා න්ඩෙපා අසත් පුරුසයෙක් වෙලා ගියොත් එහෙම එයාගේ නවතින්න තැන එයා නවතිනවා ලෝකෙටම හානි කරලා නවතින්නේ ලෝකයකට හානි කරලා නවතින්නේ අසත් පුරුස බව. අසත් පුරුස අම්යෙක් නං මුළු පවුලම නසනවා අසත් පුරුස තාත්තෙක් නම් මුළු ස් පවු්ලම අසත් පුරුස රජෙක් නං මුළු රටම නසනවා අසත්පුරුස ගම්පතියෙක් නැ ගමම නසනවා අසත් පුරුස පැවිත් දෙක් නම් ඒ මුළු ලෝකෙම නසනවා සත්පුරුස පැවිත් දවතුම් සත්පුරුසය කියලගෙන කාටද තමන් කොහෙෙන් හරී උපකාරයක් ගත්තනං තමන්ට ධර්මයක් කියලා දුන්න නං තමන්ට යහපත පෙන්නල ඇස්පෑද අනං ආංගේ අයගේ ගුණ හිතනවා සත්පුරුසයන්ගේ ගුණ හිතනවා කෙලෙහෙ ගුණේ ආ ඇතිකර ගණ්ඩ ඕන එකෙන තමන්ට උදව්කරපුෝ සහි කරන්න අගුණ හොයන්ඩෙපා අගුණ හොයන්ඩපා සංසාර අනායට හොද පාඩමක් මේ කතාව බුදුරජන්සේ භ්‍යක්ෂු නිනන් සංසාරෙන් නිදහසුන අපි නිසා අපි දන්නේ කොටිම්ම වැල දන්වද මේ කොච්චර බයානකයිද කියලා කියන්නේ ඒ කියන්නේ අපේ පජාපති මහරත්තරණීඉන්නේ බුදුරජාන්සගේ අම්ම බුදුරජාණන් වන්සගේ අම්ම බනා පැවිදිඋුණාන ප්‍රජාපති තරණී පැවිදිලා ප්‍රජාපති ගෝතමී දේව පන්සීයක් භික්ෂුුණී එක්ක බුදුරජන්සේ ළඟට ගියා බණහන්ඩ ුදුරජාන්සේ වදාලා අද බණ කියන්නේ මම නෙවෙයි නන්දක භික්ෂූ කියලා නන්ද කියල ස්වාසසි නමකට පැවරුවා මේ භික්‍ෂුණට බන කියන්න කියලා පන්සයකට නන්දක වන්සේ කැමති න්නේ එකව බුදුරජන්සිකිව හමරන්නිප බන කියන්න කිවා බනකිව්වා අරාත්තර පත් වුණ. ඇයි හේතු කියනයි නන්දක සුවන්සේ සංසාර එනකොට අර පජාපති තෙරණියගේ ස්වාමියයා තමන්ගේ ස්වාමියයා සංසාරය කීකරුකම නිසා කීකරුකම පුරුදුකරපු නිසා මේ ජීවිතයේ ස්වාමියයාාකපු බණපදෙන් තමා නිකෙලෙස් වුනේ ප්‍රජාපතීතරණය. අපි දන්නෑම සංසාරය බුදුර ජස ඒවත් දැක්ක නිසා අදාළකෙන යොමු කළේ ඒ නිසා අපි කාට්වත් මේ පාට් දාල ඉඳල බෑ. අපි ගුඩාහත් අහිංසකවෙන්ට ඕන ස්වාම බිරිදටත් බිරිද ස්වාමියන්ටත් දරුව දෙමවපියන්ටත් දෙමවපිය දරුවන්ට සහෝදරියෝ සහෝදරයන්ටත් සහෝදරයෝ සහෝදරයන්ටත්. ගුරුවරු සිස්සයන්ටත් සිස්්‍යයෝ ගුරුවරුන්ටත් අගුණ නෙමේ කුසල් වැඩනි විදියට කල්පනා කරන්න ල. අසත්පුරුසු නොවී. සත්පුරුස බිරිඳක් ස්වාමිය දරුවෙක් දෙමවපිය ගුරුවරේ පැවි දෙෙක් නං ඒ අය සත්පුරුසන මේ ලෝකෙ මොනවා තිබ්බත්ම වැඩක් නෑ. සිල්වත්තුනත් වැඩක් නෑ අහත් පුරුසයින. සිල්ුවත් අසත්පුරුසිවන්නවා සිල්වත් සත්තු මරන්නේ හැබැයි අසත්පුරුසක. කෙලෙහෙගුණ නසනවා තමන්ට ධර්මය කියා දුන්න ගුරුවරු නසනවා. සිල්වත්. හැකියාවතියනවා ධනයතිනවා බලයතිනවා අසත්පුරුසයි. අසත්පුරුසිවුන්ට සුගතියක් නෑ. නිවනතින්නේ සත්පුරුසයන්ට. නිසා සත්පුරස වෙන එක තමයි මේ ජීවිතය කරන්න තියෙන වැඩි. පුළුවන් තනම් සත්පුරසු ධර්මය හොයන්. පුරුසේ කෙන්න්නි හොමති කියලා හොයාන්ට. ඒ අයට සුගතිය විවෘතයි. එනිසා සංසාරයනායට පිහිට සත්පුරුස බවමයි. එනිසා පිනක් කරගරත් සත්පුරු සැසුරට රාස කරඩ සත්පුරු සැසුර පාතාන්ද සත්පුරු සැසුරින් තමයි සත්පුරුසු බවල් ක කෙන සත්පුරුස භූමිය කෙලා කියන්නේ සෝවාං පලයට ඒසා සත්පුරු සයන්තාවමේ බුද්ධ සාාසනයඉන්නේ. මගති යාගන සත්පුරුෂයගේ ලක්ෂණය තමයි කෙල්ලෙ හෙගුණ සිහි කිරීම තමන්ට උපකාරයක් කලාන එක සිහි කිරීන කරන ගතිය අත්පුරුස ලක්ෂණ. එනිසා මංකෙටි වෙලා ඇතුරුට ඒ කාරණනාටික කිවේ එනිසා ඔබට මේ බුද්ධ ශාසනය පළවෙනි පියවර තමයි සත්පුරුසයක්වරට වාසනාව ලැබෙත්වා සා සාසා ඉතිං අද දවශසය ඔබ බොහෝම සැදැහෙෙන් මේ එකතුනේ ස්වාකාාත ධර්මදේශනා මාලාවට විශේෂයෙන් හැඳල කෙලවර පිටි අංක දෙසය දොළහෙෙන් හතර නිවසේ පදිංචි සිට දෙදහස් විසිතුනේ ජූලි විශ වන දින මිය පරලොවගිය අයියේ ජනිත චතුරංග පුතුුණුවන්ගේ තෙමස් පූර්ණ නිමත්තෙන් පින් අනුමෝදන් කරන බලාපොරොත්තුවෙන්. අයියේ උපනන්ද පියානන් සිබිල් පෙරර මෑණියන් යග අයියේ උදාරි අපේක්ෂ සහයුරිය දනුස්ක ොනෙල් යටවර සහෝදරයා නෙවිල් ජෝ් පෙේර ගාමි ජ තෙල මයටටවරයන පින්ගත් සියලු නකතු ලා අතමයි මේ පින්ක්කමට සම්බඳධ වනේ ති රැස්කල සියලු පින් අපි මුල්ලින් අනුමෝදන් කම සීල්ලු දෙ ියන්ට දෙවියෝමේ පින් අනුමෝදන් වේවා දෙවියෝ සැපේට පත්තේවා සක් දෙවිඳන් සතරවරන් දෙවියන් සපයත් සැපවත්ඒවා දෙවියන්ගේ දියුණු වාසිරුවාද රැකවරන සලසත්වා දෙවියෝධ සම්බුද්ධ ශසනයේ උතුන් පිලිසරණ ලබත්වා සාදු සාධ සාධ ැස්ුූ දරතර පිානුම දගන් වෙෙත්වා අපේ පරම පෝජන ගුරුෙවුදුු ගුරු දෙවදුු නිශයි අප මේ ධර්මය ඔබ අප මේ ධර්මයගෙන ගන්න ඉති ප ගුද ු දු නිරෝග ස ලබත්වවා ගුරු දෙවුන් ඇතුල ස ගෘරද දුුට ස ර ධර්ම බෝධකගන සසර නිදහස් වාසනාව ලැබේවා සාදු සාදු. වගේ මහම වුණවාසි හාහ සංගරුවන්ට රටලෝවාසි පිළිවෙත් සරු සංගරුවනට මේ පින් බලින් ඒ අමා නිවන්සුව බොහෝ දුර නොවේ වාසාදු. ඒ වගේ රැසු උදාරතරපින අද දවසේදීම මේ උතුන් ධර්ම දේශනාව භාරගත්ත ප්‍රධාන හේතුව දිදශ විශිතු වන ජලිවිස් වන දින ිය පරලෝගගේ අයේ ජනනිත චතුරංග පුතුනුවන්ගේ තෙමස් පපර්ණ පින්ංකම නිමිත්ත මේ ධර්ම දේශනාව දාානයන් අතර අග්‍රධානය වන ලෝකකට ධර්මය ඇහෙන්න්නට සැලස්ස පින ඒ පින්ත් තරුණු මහත්මට අනුමවදන් වේවා ඒ ජනිත චතුරංග පුතුුණුවන්ට මේ පින්බලින් ඒකාන්තයෙන් පුතුනුවන්ගේ ජීවිත පරලොව සුකි සුවපත්තේවා ඒකාන්තියෙන් සැපේට පත්වෙත්වා ඒකාන්තයෙන් සුකි සුවපත්තේවා ලබන්නාවු සුගතියක මේ උතුම් පිම් බලෙන් සැපවත් වෙලා. වහ වහා සංසාර්ධකන්නේ දහස්වීම පිණිසම මේ සොඳරු පින එකසේ පිංවත් අයි ඒ ජනිත චතුරංග පුතුනුවන්ට මේ පින් එකසේ උපකාර්වෙෙත්වා සාදු සාදු සාත. මේගේ මරැස දාාරත පිනුුව දන්ගතුවා අයි උපනන්ද පියාන්ගේ සහ සිිබල් පෙේර ෑයන්ගේ නමිය පරලෝගගේ ලයිනල් පෙරේරා සහ ප්‍රේමවති නාලනිි පෙරේර. අයියේ ආරය දාසි ලේලාවති අය හෙම ල ලිට යන් සිල්ව අන මපියන්ටමි පින් අන ෝදං මෙත්වා මිය පරලෝගේ සොයිු සො යන්ට පිගන්න ෝොදන් ත්වා ඒ සෑම සියලු දිනාටත් මේ පින් බලක් සියලු යහපත වේවා ලබන්න අවසුගතියක අමානිවනෙන් සැනසිත්වා සාදු රැස්සූ ධාරතරපුුණන්න ධර්මය අනුමෝදං මෙත්වා විශේෂයෙන් අද දවසිරමේ දේශනව භාරගත්ත පින්වත් ජනිත චතුරංග පුතුුණුවන්ගේ දෙමවපියන් සහයි සහෝදර සියලුදින විශේසිෙන් අයයේ උපනන්ද පපයාානන්. සිබල් පෙරේර මෑනියෙන් අය උදාාරියපේක්ෂ සහෝදරිය දනුස්කෝනෙල් යටවර සහෝදරය. මෙවගේම නෙවිල් ජෝසප පෙරේර යනාය සහත්ගාමිනී විජිත නිෙළුම් යටටවරකින පින්හ සීලු දෙනාටත්. ඥාතිහිත මිත්‍රද සීලු දෙනාටත් උපකාර් කල සලුදිනාටත් මේ පින් අනමුවදක් මෙත්වා. ඒ පවුල්ල නිස්වල සෑම සීල දිනාට ඔබ සහම්බන්ධ උබ සීලු දිනාටත් ගුරුවර දෙමපිය ෑ ෙතමිතු සියලු දිනාටත් මේ පින් අනු ෝදක් මෙෙත්තුවා තුන් බුද්ධානු භාවයෙන් දහමානු භාවයෙන් සංගහනු භාවයෙන් දෙවියන්ගේ දේවානු භාවයෙන් රෑස් කනලද පිනිපුුණ්‍යයානු භාවෙන් ගුබ නිදිදුක්ේවා නිරෝගවේවා සුව පත්තේවාලද සැපයෙන් නොපිරිහෙත්වා සැපේක් සැපේට පත්යෙත්වා ඒ කාන්තෙෙන් සත්පුරු සැසුරේ සුවසේ පින් රැස් කරගන්ඩ. කුසල් දියුණු කරගණ්ඩ ධර්මාවබෝධයට වාසනාව ලැබේවා සාදු සාදු. අවසාන වසයෙන් ශ්‍රද්ධාකාරී මණ්ඩලේටත් ධර්මස්්‍රවනයක ලොබ සෑම සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්මදාන සාමාජිකයන්ටත් මෙපින් අනු මෝදං වෙත්වා සියලු දෙනාට සබුද්ධ ශසනයේ උතුම් පිහිට සැලසේවා සාදු සාදුසා සියලු දෙනාටම තිරුවන් සරණයි නමුෝ බුද්ධාහයි. දැන්. අපගේ පින්නස්වාමින් වහන්සිට පරිස්කාර පූජා කරනම හොතය නෝු් නමෝබුද්ධාය නමෝුාය නමෝබුද්ධා නමෝබුද්ධා නමෝ්ා නමුබුද්ධ නමු උතුම් සදහම් දේසිනය අපට පැහැදිලි කර දෙෙන් ලෙදුනු. අපේ පිනස්වාමීන් වහන් සිට අප පුුණ්‍යාන මෝදනා කරනවා පින්න ස්වාමීන් වහන්සේ නිෙදුකින් උතුම් ධර්මවා බෝදය ලබත්වා සාධු, සාදු සාධෝ ඉතින් අප ඔබට ආරාධනා කරන බිින්දුවයි හත එකයි. සිිය තිස් දෙකයි අසුවට යසූ හතා අමතල මේ වගේම උතුම් සදාම් ේශනාවනින් දායකත් වෙෙදරට ඔබට පුළුවන් නැවතත් ස්වාක්කාද සදම් දේශනේ මුණ ගෑමෝ තෙරුවන් සරණයඔබට